සුබ දවසක්. මේ ජීවිත ගමනේ අපි ගොඩක් කරදර අමාරුකම් ප්‍රශ්න හරහා ගමන් කරනකොට අපි විවිධ මංසන්ධිවල නතර වෙලා අපි පාරවල් හොයනවා. අපිට ගමන් කරන්න ගොඩක් පාරවල් තියෙනවා. අන්න ඒ අවස්ථාවවලදී අපි තෝරගන්නේ මොන පාරද කියලා ඔබට හොයාගන්න උපකාර කරන වැඩසටහන. දිවි මංසල මාසික වැඩසටහන සමගයි ඔබ මේ එක්වී සිටින්නේ. අද දවසේ අපේ වැඩසටහනට සහභාගී වෙන ඔබ හැම කෙනෙක්වම අපි ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයේ තියෙනවා විවිධ මිනුම් ක්‍රම. ධාරිතාවය ද්‍රව මනින්න විවිධ මිනුම් එකක පාවිච්චි කරනවා. ඒ වගේම දිග දුර මනින්න විවිධ මිනුම් ක්‍රම පාවිච්චි කරනවා. දුර මනින්න දිග මනින්න අපි සෙන්ටිමීටර්, මීටර්, කිලෝමීටර් අපි පාවිච්චි කරනවා. ඒ වගේම අපි කෝදුවක්, ටේප් එකක් එහෙමත් නැත්නම් ඊටත් වඩා වැඩි දිගක් අපිට මැනගන්න ඕන නම් අපි ඒකට විවිධ දේවල් භාවිතා කරනවා මේ මැනීම කරන්න. සමහර වෙලාවට ඔබට අද හිතෙනවා ඇති දිවි මංසල වැඩසටහනේ අපි සූදානම් වෙන්නේ ගණිත පාඩමක් කරන්න කියලා. නෑ. අද දවසේ අපි කතා කරන්න යන්නේ කෝදුවකින්, ටේප් එකකින්, එහෙමත් නැත්නම් ඊටත් වඩා වැඩි උපකරණයකින් දිග මැනගන්න බැරි දුරස්ත වීමක් ගැන. ඒ තමයි දෙවියන් වහන්සේ අපිට ගොඩක් දුරයි කියලා දැනෙනකොට. දෙවියන් වහන්සේ ඔබටයි මටයි ගොඩක් දුරයි කියලා දැනෙනකොට අපිට හැඟෙන කාරණා ගැන. අද දවසේ ඔබ අන්න ඒ වගේ මන්සන්ධියක නතර වෙලා ඉන්නවා නම් ඔබ මොන පාරද හොයාගන්නේ කියලා ඔබට උදව්වක් කරන්න, ඔබට මඟ පෙන්වන්න තමයි අද දවසේ අපේ සූදානම. ඉතින් මේ සාකච්ඡාවට අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මනෝජ් සහෝදරයා, ඒ වගේම නිශාන් සහෝදරයා. අද දවසේ අපේ මැදිරියේ කාන්තා නියෝජනයක් තියෙනවා ඇන් සහෝදරිය. අපි ඔබ තුන්දෙනාම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අද දවසේ අපේ වැඩසටහනට අපි පිළිගන්නවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරයෙන් අද දවසේ අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්වමත්, ඒ වගේම අද මේ වැඩසටහන නරඹන ඔබ හැම කෙනෙක්වමත් අපි ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් දිවි මංසල වැඩසටහනට පිළිගන්න කැමති. දෙවියන් වහන්සේ මට ගොඩක් දුරයි කියලා දැනෙනකොට කොහොමද මේ දුර තීරණය වෙන්නේ? මේ ලෝකෙ මිනිස්සු ජාති වර්ග හතරක් ඉන්නවා. සමහර මිනිස්සු අන්ධකාර පරිසරයක ඇස් දෙක වහගෙන ජීවත් වෙනවා. ඒගොල්ලන්ගේ පරිසරයත් අන්ධකාරයි. ඒ අන්ධකාර පරිසරයේ ඒගොල්ල තමන්ගේ ඇස් දෙකත් වහගෙන ඉන්නවා. එතකොට දෙවියන් වහන්සේ ගැන දැනගන්නවත් දෙවියන් වහන්සේව හොයන්නවත් ඒගොල්ලන් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්න අමාරුකම් එනකොට ඒගොල්ලෝ හිතනවා මේක තමයි මට උරුම වෙලා තියෙන දේ, මම මේකත් එක්ක ඉන්න ඕනේ, වෙන කරන්න දෙයක් නැහැ කියලා ඒගොල්ලෝ හිත හදාගෙන ජීවත් වෙනවා. තවත් කාණ්ඩයක් ඉන්නවා. ඒ අය අන්ධකාරයේ ඉන්නේ, ඒගොල්ලන්ගේ පරිසරයේ ආලෝකයක් නැහැ. නමුත් ඒගොල්ලෝ ඇස් දෙක අරගෙන ජීවත් වෙනවා. ඒගොල්ලෝ දෙවියන් ගැන යමක් දන්නවා, දෙවියන්ව හොයනවා. හැබැයි ඒ වුණාට දෙවියන්ව ඒගොල්ලන්ට මුණ ගැහිලා නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ජීවිතේ ඒගොල්ලන්ට එන එක එක කාරණාවලදී හැම තැනම ඒගොල්ලෝ යනවා මේ සත්‍ය හොයාගෙන. තුන්වෙනි කණ්ඩායම ආලෝකයේ තියෙන පරිසරයක, ආලෝකයේ තියෙන වටපිටාවක ජීවත් වෙනවා. නමුත් ජීවත් වෙන්නේ ඇස් දෙක වහගෙන. දෙවියන් වහන්සේව දන්නවා, දෙවියන් වහන්සේගේ දරුකමට ඇවිල්ලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේට වැඩිය තමන්ගේ කාරණාවලට මුල් තැන දීලා මේ අය ජීවත් වෙනවා. හතරවෙනි කණ්ඩායමකුත් ඉන්නවා. ඒ අය ආලෝකයේ ජීවත් වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඇස් දෙක ඇරගෙන ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම දෙවියන් වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයකින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. දැන් මම මේ කණ්ඩායම් හතර ගැන ඔබට කියාගෙන යනකොට ඔබ හිතයි දෙවියන් වහන්සේ දුරයි කියලා දැනෙන්නේ අර මුල් කණ්ඩායම් තුනට. හතරවෙනි කණ්ඩායමට එහෙම දැනෙන එකක් නැහැ කියලා. නමුත් අද දවසේ අපේ සාකච්ඡාවේදී අපි කතා කරන්න යනවා මේ කණ්ඩායම් හතරටම දෙවියන් වහන්සේ මට ගොඩක් දුරයි කියලා දැනෙන අවස්ථා තියෙනවා. හැබැයි මේ කණ්ඩායම් හතර ඒකේ ප්‍රතිඵලය අත්විඳින්න යන්නේ වෙනස් ආකාරයන් වලට.
අද දවසේ අපි බලමු කොහොමද ඒක එක එක කණ්ඩායමට දැනෙන්නේ ඒ වගේම ඒ අයට මොකක්ද ලැබෙන ප්‍රතිලාභය කියලා. ඉතින් ආරාධනා කරන ඔබ හැම කෙනෙක්ටම නැවත වාරයක් මේ මුළු සාකච්ඡාව පුරාටම රැඳී සිටින්න අපිත් එක්ක. හොඳයි. අද දවසේ අපේ මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට මම කැමති නිශාන් සහෝදරයා මේ පළවෙනි ප්‍රශ්නේ ඔබට යොමු කරන්න. දැන් දෙවියන් වහන්සේ මට ගොඩාක් දුරයි කියලා දැනෙනකොට මේ දෙවියන් ඇත්තටම මිනිස්යන්ගෙන් ඈත් වෙනවද? එහෙම නැත්නම් පුද්ගලයෙක්ට පුළුවන්ද හිතාමතාම දෙවියන්ගෙන් ඈත් වෙලා යන්න? ඔව් විරාණි සහෝදරිය මම හිතන්නේ අද හිතාමත්ම කාලීන මාතෘකාවක් අත අපි කතා කරන්නේ. මොකද අද සමාජයෙන් අපට ගොඩක් ඇහෙන්න තියෙන දෙයක් තමයි දෙවියන් ඉන්නවද? දෙවියන් ඉන්නවා නම් මෙහෙම අපිට දෙයක් වෙන්නේ ඇයි? අපි මම හිතන්නේ ගොඩක් දෙනෙක් අද අසන ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ඉතාවත් ඊට වඩා තව සරලව කිව්වොත් එහෙම දෙවියෝකෝ කියන මයිනේ ප්‍රශ්නය අද ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් ඇත්තටම මේකට ජාති ભેදයක්වත් ආගම් ભેදයක්වත් උස් පහත් ભેදයක්වත් කිසි දෙයක් නැහැ. මම හිතන්නේ අපි ජීවිතේ අපි හැම කෙනෙක්ම මේ වගේ ප්‍රශ්න අහන අවස්ථාවලට අපිපත් වෙනවා. දැන් ඔබ අහුව ප්‍රශ්නේ ඇත්තටම දෙවියන් අපව දාලා යනවද? දෙවියන් නැද්ද? දෙවියන් අපව දාලා ගිහින්නද? මම මේක මෙහෙම කිව්වොත් අපි සම්බන්ධතාවයක ඉන්නකොට ඇත්තටම සම්බන්ධතාවයේ දුරස්තභාවය අපිට දැනෙන්න අපිට විවිධ කාරණා ඒකට හේතු වෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් තියෙනකොට අපි දන්නවා දෙන්නෙක්ගෙ තමයි සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒතර මේ සම්බන්ධතාවය දුරස්භාවය දැනෙන්න එක්කෝ මේ දෙන්නම දුරස් වෙන්න ඕන. එහෙම නැත්නම් එක්කෙනෙක් තව කෙනෙක්ගෙන් දුරස් වෙලා යන්න ඕන. ඉතින් මට මෙහෙම කියනකොට මම තව ටිකක් මේක සරලව පැහැදිලි කරන්න මට පොඩි අත්දැකීමක් මම බෙදා ගන්න කැමතියි. අපි විවාහ මම විවාහ වෙලා මමයි මගේ භාර්යාවයි විවාහ වෙලා අවුරුදු 10ක් විතර යනකොට අපි දෙන්න එකතු වෙලා අපි එකට අපි රූපවාහිනිය නරඹනවා. දැන් මෙහෙම නරඹනකොට එක දවසක් මගේ භාර්යාව මගෙන් අහනවා ඉඳලා ඔයාට හිතෙන්නේ නැද්ද අපි දෙන්න මේ අවුරුදු 10කට කලින් ටීවී බලපු විදියට නෙමෙයි නේද අද බලන්නේ? අද ඔයා ඔයයි මමයි ටිකක් දුරස් වෙලා තමයි මේ රූපවාහිනිය නරඹන්නේ කියලා. ඉතින් මම ඒක ගැන ටිකක් කල්පනා කරලා මම බැලුවා මම අර හිටපු පුටුවේම තමයි මම එදා අවුරුදු 10කට හිටපු පුටුවේම තමයි මම අදත් වාඩි වෙලා ඉන්නේ. නමුත් මට තේරුණා අපි දෙන්නා ඒතර අපි ළඟ තිබුණේ වේවැල් පුටු දෙකක්. ඉතින් මේ රැයට සමහරලාට මදුරු වෙනවා. ඉතින් මගේ බාහිරය මොකද කරන්නේ? සමහරලාට මේ වේවැල් පුටුවේ මදුරු කනවා වැඩි කියලා ඇය ටිකක් දුරින් තියෙන කුෂන් පුටුවක්කට ඇය යනවා. ඉතින් මම ඉඳන් කිව්වා ඇයට මම නම් ඒ හිටපු තැනම තමයි මම අදත් ඉන්නේ. නමුත් ඔබ තමයි මේ මාත් එක්ක එහා පැත්තේ වේවැල් පුටුවෙන් දැන් දුරස් වෙලා අර කුෂන් පුටුවකට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ කියන්න හදන්නේ සමහරවිට අපි හිතනවා දෙවියන් අපෙන් ඈත් වෙලා කියලා. නමුත් අපි ඇත්තටම බලන්න ඕන දෙවියන් අපෙන් ඈත් වෙලාද නැත්නම් අපි දෙවියන්ගෙන් ඈත් වෙලාද කියන එක. මොකද සමහරවිට අපිට හිතෙන්න පුළුවන් දෙවියන් අපෙන් ඈත් වෙලා කියලා. නමුත් ඇත්තටම කාරණාව සමහරවිට වෙන්නේ දෙවියන් අපෙන් ඈත් වෙලා නෙමෙයි අපි දෙවියන්ගෙන් ඈත් වෙන නිසා තමයි අපිට එහෙම දැනෙන්නේ. ඇත්තටම දෙවියන් අපෙන් ඈත් වෙන්නේ නැහැ. මොකද දේව වචනේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා එක්තරා ස්ථානයක මම ස්වර්ගයට නැගුණත් ඔබ එහෙය. මම පාතාලයට ගියත් ඔබ එහෙය. මම මුහුදේ ඉතා දුර කෙළවලට ගියත් ඔබගේ හස්තය මට පිහිටනවා. ඉතින් මේ පොරොන්දුව දෙවියන් වහන්සේ දීලා තියෙනවා අපිව අත්තරින්නේ නැති බවට. ප්‍රශ්නේ තියෙන්නේ දෙවියන් අපෙන් ඈත් වෙලා තියෙන එක නෙමෙයි අපි දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන කාරණාව. ඒ වගේම මට තව දෙයක් මේක කියනකොට මට තව දෙයක් මතක් වෙනවා. පොඩි කතන්දරයක්. ඒ කතන්දරේ මෙන්න මෙහෙම ගක් කියනවා. දවසක් දා තාත්තා කෙනෙකුයි පුතෙකුයි ගමනක් යනවා. ඕන් යනකොට උන්ට සිද්ධ වුණා ඒ දණ්ඩකින් ගොඩ වෙන්න. ඉතින් මේ තාත්තා පුතා පිටංකෝ පුතා මාව දැන් හයියෙන් අල්ල ගන්න. මොකද මේ දණ්ඩෙන් යනකොට ඔයා වැටෙන්න පුළුවන්. ඒ නිසා මාව හයියෙන් අල්ල ගන්න කියලා. ඒතර පුතා තාත්තා දිහා බල්ල කිව්වා තාත්තා මම තාත්තා වල්ල ගන්නවා නෙමෙයි තාත්තා මාව අල්ල ගන්න කියලා. ඉතින් තාත්තා හැරිලා බැලලා පුතාට කිව්වා පුතා ඉතින් ඔය දෙකම එකයිනේ. ඔයා මාව අල්ල ගත්තත් එකයි මම ඔයාව අල්ල ගත්තත් එකයි කියලා. නමුත් මේ පුතා තාත්තා දිහා බැලලා කිව්වා නෑ තාත්තේ මම තාත්තා වල්ල ගත්තොත් එහෙම සමහර වෙලාවට මට මේ දණ්ඩෙන් යනකොට මම බය වුණොත් එහෙම මට අතාරින්න පුළුවන්. නමුත් මම හොඳටම දන්නවා තාත්තා මාව අල්ල ගත්තොත් එහෙම මම මට අතෑරුණත්
තාත්තා කවදාකවත් මාව අතාරින්නේ නැති බව. ඉතින් මේකෙනුත් මම පැහැදිලි කරන්න හදන්නේ දෙවියන් වහන්සේ අපිට දෙවියන් වහන්සේ අතෑරුණා. දෙවියන් වහන්සේ කවදාකවත් අපව අතාරින්නේ නැහැ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කවදාකවත් දෙවියන් අපෙන් අත දුරස් වෙන්නේ නැහැ. අපි දෙවියන්ගෙන් දුරස් වුණොත් නිසා. හොඳයි නිශාන්. ඔබ ඉතාමත් පැහැදිලිව විස්තර කරා දෙවියන් කවදාවත් මිනිස්යන්ව ඈත් වෙලා මිනිස්යන්ගෙන් ඈත් වෙලා යන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රායෝගිකව මේ ලෝකේ අවස්ථා තියෙනවා දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙලා කියලා දැනෙන අවස්ථාවල්. සමහර වෙලාවට ඒ ප්‍රශ්නෙට මුහුණ දීපු අයට මෙහෙම දැනෙනවා. ඒ වගේම බලාගෙන ඉන්න අයටත් හිතෙනවා ඇයි මෙහෙම වුනේ? ඇයි දෙවියෝ මේගලංගෙන් ඈත් වෙලා ගිහිල්ලා වගේනේ කියලා හැඟෙන අවස්ථාවල් තියෙනවා. ඇයි සහෝදරි මං කැමති මේ වගේ වෙලාවක මොකක්ද ඔබේ අදහස කියලා දැනගන්න. අපි මේම ගත්තොත් සමහරක් ලාට යම් කිසි කට්ටියක් දිව්‍යන් වහන්සේව අඳුරනවා. ඔවුන්ට අවශ්‍ය දේ දිව්‍යන් වහන්සේගෙන් ඉල්ලනවා. ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ගේ කැමැත්ත දේව කැමැත්ත නෙමෙයි. නමුත් ඔවුන්ගේ කැමැත්ත දිව්‍යන් වහන්සේගෙන් ආයදීනවා. ඒ වෙනකොට ඔවුන්ට අවශ්‍ය දේ දිව්‍යන් වහන්සේගෙන් ලැබෙන්නේ නැති වෙනකොට උනානවා දෙයියෝ කෙනෙක් නැද්ද කියලා. දෙයියෝ නැද්ද කියලා අහනවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය දේ ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එපා වෙනවා. ඒගොල්ලන් ඉන්නවා ඒගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර නැහැ. යාඥා වලට උත්තර නැහැ. එතකොට ඒගොල්ලන් වෙනත් වෙනත් මාර්ග හොයනවා. වෙනත් දෙවියන් පස්සේ ඒගොල්ලන් අමයනවා. වෙන දෙවිවරුන් පස්සේ අමයනවා. තවත් කණ්ඩායමක් සිටිනවා. දෙවියන් වහන්සේ හොඳට හඳුරනවා. දෙවියන් වහන්සේව රස බලලා තියෙනවා. දෙවියන් වහන්සේ ප්‍රශ්න පීඩා එනකොට ඔවුන් දෙවියන් වහන්සේගෙන් අහන්නේ ස්වාමිනි ඇයි මගෙන් ඈත්ුනේ කියලා. පළවෙනි කණ්ඩායම අහන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් නැද්ද? දෙවෙනි කණ්ඩායම අහන්නේ ස්වාමිනි ඇයි ඔබ වහන්සේ මගෙන් ඈත්ුනේ? ඇයි මාව තනි කරේ කියන එක. අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේත් කුරුසේදී ඒ ප්‍රශ්නේ අහුවා. ඉතින් ඒගොල්ලන් ඒ ප්‍රශ්නේ අහනකොට ඒගොල්ලන්ට ඒ තනිකම තදින් දැනෙනවා. දිව්‍යන් වහන්සේ ඒගොල්ලන් ඈත් වෙලා කියන තනිකම දැනෙනවා. ඒක ඉතා භයානක දෙයක්. මගේ ජීවිත තුරත් පෞගිය ටික කාලකට පෙර මමත් ඒ අත්දැකීම තුලින් ගියා. ප්‍රශ්න පිට පිට එනකොට කරදර දරා ගන්න බැරි තරමට එනකොට ශාරීරික ආර්ථික මානසික පීඩාවල් හැම පැත්තම පීඩාවල් එනකොට සමර්ගයට අපිට දැනෙනවා දෙවියන් වහන්සේ මගේ මාව අත්හැරලාද. ඒතර දෙවියන් වහන්සේ මාව අත්හැරලාද කියලා මට ඒක දැනෙනකොට ඉබේම මං ආන්නේ අනේ ස්වාමිනී ඔබ වහන්සේට විරුද්ධව මම මොකද්ද කරේ? මං කරපු පාපය මොකද්ද කියලා. ඒතර අපේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා godly sorrows produces repentance. දේව කැමැත්ත අනුව දුක මනස්ථාපිත අපිව ගෙන යනවා කියලා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මම කරේ මම ගොඩක් වේදනාව විඳන් පුදුමාකාර අඳුරක් ඒ වෙලාව දැනුනේ මට. මගේ දෙමාපිය මිය ගියා, සහෝදරෙක් මිය ගියා. නමුත් කවදාවත් එහෙම දැනিলা නැහැ. නමුත් ඒ ආදර කරන දෙවියන් වහන්සේ මාව අත්හැරලාද කියලා දැනෙනකොට පුදුමාකාර වේදනාවක්. එතකොට ඒ වේදනාව තුලින් මාව ගෙනාවේ දෙවියන් වහන්සේ මනස්ථාපණයට. ස්වාමිනි මං ඔබ වහන්සේට විරුද්ධව දෙයක් කරාද? මොකද වුනේ මගේ ජීවිත තුළ? මට තේරෙන්නේ නැහැ කියලා මනස්ථාපණයකට ඇවිල්ලා හදවත ඉරාගෙන උන්වහන්සේට යාඥා කරලා උන්වහන්සේ සොයනකොට උන්වහන්සේ අපිට හම්බ වෙනවා. ඉතින් ඒ දෙවනි කණ්ඩායම, ඒ දෙවනි කණ්ඩායම දෙවියන් වහන්සේ තුල සිටින කණ්ඩායමක්. අර මුලදී විරාණි සහෝදරිය කිව්වා වගේ ආලෝකයේ ඇස් අරගෙන සිටින කණ්ඩායම. ඉතින් දෙවියන් වහන්සේ දුරස් වෙන අවස්ථාවක් තියෙනවා අපේ ජීවිතේ. අපිට ප්‍රශ්න නොයෙකුත් පීඩා එනවා. දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ අපිට දරා ගන්න බැරි තරමට පීඩාවක් ගෙනෙන්නේ. ඒ පීඩාව තුලින් ගැලවෙන්න මාර්ගයක් දෙවියන් වහන්සේ සලස්සලා තියෙනවා.
එතකොට ඒ වගේ අපිට දිව්‍යන් වහන්සේගේ වචන තුල අපි පෝෂණය කරනවා නම් අපිට බිය වෙන්න අවස්ථාවක් නැහැ. නමුත් කොච්චර දිව්‍යන් වහන්සේට ලං වෙලා හිටියත් ප්‍රශංසා කරත් නමස්කාර කරත් ඒ ස්ථානෙට එන්නට පුළුවන්. උන්වහන්සේ මගෙන් ඈත් වෙලා කියන එක. ඉතින් ඒක හරි භයානකයි. ඒක කාගේවත් ජීවිතේ වෙනවා. නමුත් ඒකට ප්‍රතිචාරය දක්වන ක්‍රමය වෙනස් මනුෂ්‍යයන්. ඒ ඛණ්ඩායම් දෙක තමයි මම තෝරලා දුන්නේ. දිව්‍යන් වහන්සේ අපෙන් අයින් වෙලා යන්නේ නැහැ. ඈත් වෙලා සමහරක් වෙලාවට දිව්‍යන් වහන්සේ බලාගෙන සිටිනවා. උන්වහන්සේ ඒ අපිට උත්තර දෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දුරින් බලාගෙන ඉන්නවා. අර අපි පොඩි දරුවෙකුට ඇවිදින්න දීලා ඒ දරුවා ඇවිදින්න පටන් ගන්නකොට ඇවිදින්න දීලා අපි බලාගෙන ඉන්නවා. ඒ දරුවා ඇවිදින්න යනවා. ඇවිදින්න ගිහින් වැටෙනවා. වැටෙනකොට අපි දොල ගිහින් අල්ලනවා. ඒ වගේ දෙවියන් වහන්සේ අපේ ජීවිත තුලත් සමාන කරාට පැත්තකට ඉන්නවා. අපි යන්නේ කොහොමද කියන එක බලාගෙන ඉන්නවා. එතකොට අපි ගිහින් වැටෙනකොට ස්වාමින් වහන්සේ එනවා අපි ළඟට. නමුත් උන්වහන්සේ කවදාවත් ඉෂාන් සහෝදර කිව්වා වගේ උන්වහන්සේ කවදාවත් අපිව අත් ඇරලා යන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ පොරොන්දුවක්. හොඳයි. දැන් ඔබ කියන විදිහට දෙවියන් වහන්සේ සමහර කාරණාවලදී අපිට ඒ වෙලාවෙම උත්තර දෙනවා. නමුත් සමහර කාරණා තුළ උන්වහන්සේ යන්න ඉඩ අරිනවා. මනෝජ් අපිට කියන්න, ඇයි දෙවියන් වහන්සේ මේ විදිහට ක්‍රියා කරන්නේ? එහෙම නොවී ඉන්න සුළු හෝ අවස්ථාවක් නැද්ද ඇත්තටම? එහෙම අවස්ථාවක් ඇත්තටම නැහැ. මම ඒක කියන්නේ මෙන්න මේ කාරණාවෙන් හින්දා. අපි මෙතනදී කතා කරන්නේ දෙවියන් වහන්සේ ගැන. දෙවියන් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේට කවදාවත් දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ දෙකක් නෙවෙයි. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය කියන්නේ එකක්. දෙවියන් වහන්සේගේ වචනය තුළ දෙවියන් වහන්සේගේ චරිතය, දෙවියන් වහන්සේගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ගැබ්බෙලා තියෙනවා. අපි සමහර වෙලාවට මාධ්‍ය තුළ එහෙමත් නැත්නම් අපිට එදිනෙදා හම් වෙන මිනිස්යන්ගේ චරිතය තුළ අපි මේක නොදකිනා වෙන්න පුළුවන්. මේ මිනිස්යන් කියන දේ නෙවෙයි මේ මිනිස්යන් කරන්නේ වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ සහ උන්වහන්සේගේ වචනය කියන්නේ දෙකම එකක්. අන්න එහෙම දෙවියන් වහන්සේ කියනවා. අපි අවිශ්වාසවන්තව සිටියත් දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටමයි කියලා. ඒක නිසා මට සහතිකව කියන්න පුළුවන් එහෙම අවස්ථාවක් කොහොමඩවත් වෙන්න බෑ කියලා. මම හිතන්නේ මේ වෙලාවේ ප්‍රේක්ෂකාගාරයට යම් ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න. ඔව් සහෝදරයා. මට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ පටන් ගැනීමේදී කිව්වා උන්වහන්සේ කිසිසේත්ම අහක් වෑන්නේ නැහැ කියන එක. ඔබ කොහොමද ඒක ස්ථිරවම කියන්නේ උන්වහන්සේ අහක් වෑන්නේ නැහැ කියන කාරණය ගැන? මම ඒක ස්ථිරවම කියන්නේ මෙන්න මේ කාරණාවෙන් හින්දා. දෙවියන් වහන්සේගේ වචනය තුළ උන්වහන්සේ කියලා කියනවා බුරු කියන්නට මම මිනිස්සෙක් නෙවෙයි කියලා. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේට බුරු කියන්න බෑ. අන්න එහෙම දෙවියන් වහන්සේ අපට සහතිකයක් දීලා තියෙනවා. මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි. කිසිසේත් නුඹව අත් නොහරිමි කියලා. මම ඒක ඔබට ස්ථිරවම කියන්න තවත් හේතුවක් තියෙනවා. මේ නාලිකාවේ එක්තරා වැඩසටහනක එක්තරා සහෝදරියක් ඇගේ ජීවිත සාක්ෂිය හැටියට ඇය කිව්වා, ඇය ගර්භණී අවස්ථාවේදී මාස 6ක් වැනි කාලයක් ගත වුණාට පස්සේ ඇගේ ඒ වෝටර් බෑග් එකේ යම් සිදුරක් ඇති වෙලා ඒ වතුර ගලා යාමක් සිද්ධ වෙන්නට පටන් ගත්තා. මේ අවස්ථාවේදී ඇය එනවා එක්තරා දේවදාසයෙක් ළඟට. එතනදී ඇය වෙනුවෙන් ඒ දේවදාසයා යාඥා කරාම දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා, මම ඒ ගර්භාෂයට අත තියලා තියෙන්නේ කියලා. නමුත් ඇගේ ඒ ගර්භණී කාලය පුරාවට තවදුරටත් ඇයට දක්නට ලැබුණා මේ වතුර ගලා යාම සිද්ධ වෙනවා. ඇය නැවත එනවා ඒ දේවදාසයා ළඟට. දෙවියන් වහන්සේ මෙහෙම පොරොන්දුවක් දුන්නා නම් කොහොමද තවත් මේ වතුර කාඳු වෙන්නේ කියලා. එතනදී ඒ දේවදාසයා යාඥා කරාම දෙවියන් වහන්සේ තවදුරටත් ස්ථිර කරමින් කියලා දෙනවා, මම ඔබවත් ඔබගේ දරුවාවත් ආරක්ෂා කරනවායි කියලා. ඒ මාස 9 කාලය පුරාවටම ඇය දැක්කා ඒ වතුර බිඳුව බිඳුව කාඳු වෙනවා. නමුත් අවසානයේදී ඇයට නිරෝගී දරුවෙක් ලැබුණා. ඇයත් දැනටත් නිරෝගීව සිටිනවා. ඒක හරියට මේ ඈන් සහෝදරිය කිව්වේ, අපි සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේගෙන් යම් කිසි උත්තරයක්. නමුත් දෙවියන් වහන්සේ දෙන්නේ අපිට සුදුසු හරිම උත්තරය තමයි.
දෙවියන් වහන්සේ මිනිසයන්ව අතහරින්නේ නැහැ දෙවියන් වහන්සේ උන්වහන්සේ කියන දේ ආපසු අතහරින්නේ නැහැ කියන එක. එතකොට දැන් අපි ස්වාමින් වහන්සේව හොයන්නේ අපේ දුර්වලකමකදී වේදනාවකදී අමාරුකමකදීනේ. දැන් මිනිස්සෙගේ ජීවිත කාලේ විවිධ අවදි තියෙනවා. එතකොට ඔහු මහලු බියට පැමිණෙනකොට ඔය කියන දුර්වලකම් අමාරුකම් නිතින්ම කෙනෙක්ගේ ශරීරයේ ඒ ජීවිත කාලෙදි දකින්න තියෙනවා. එතකොට ඔබ ඔය කියන කාරණාව ඒ වගේ ජීවිතේ සාමාන්‍ය තත්වයකදී කොහොමද ඔබ අදාළ කරන්නේ? විරාණි සහෝදරේ දැන් ඔන්න ඔතන තමයි ගොඩක් මිනිස්සු වරද්ද ගන්නා වූ තැන. මොකද අපි හිතනවා අපිට සෞභාගයෙන් අපි ගමන් කරන කාලයක් තියෙනවා. අපිට ඔක්කොම අපි ආස කරන දේවල් අපිට ලැබෙනවා. අපි සතුටින් ජීවිතේ ගමන් කරන කාලයක් තියෙනවා නම් එහෙනම් දෙවියන් වහන්සේ අප සමග සිටිනවා. නමුත් අපට පීඩා දුක් අමාරුකම් අපේ ජීවිතය අපි ගත කරන කාලයක් වෙනකොට අපි හිතනවා දෙවන වාසිය අපිව අතහැරලා කියලා. ඉතින් මේක මිනිස්සු වරද්ද ගන්නා වූ කාලයක්. ඒ කියන්නේ අපිට අමාරු කාලවල වල අපි යනවා කියලා කියන්නේ දෙවන් වහන්සේ අපව අතහැරලා කියන දේ නෙමෙයි. මේකට උදාහරණ ගොඩක් තිබෙනවා. අපි උදාහරණ ගත්තොත් බයිබලෙම අපි දන්නවා විවිධ පුද්ගලයන් දෙවන වාසියත් එක්ක හිටපු අය ගොඩක් අමාරු කාලවල වල ගියේ අවස්ථා. නමුත් එතන අපි දකිනවා ඒ වුණ අමාරු කාලවල වල ගියේ දෙවන් වහන්සේ උන්ව අත්හැරපු නිසා නෙමෙයි. දෙවන් වහන්සේ යම් යම් දේවල් මේ මිනිස්යන්ගේ ජීවිත තුල කරමින් තිබුණා වූ අවස්ථා තමයි අපි අත්දැකේ. සමහර වෙලාවට දෙවන් වහන්සේ අපව මේ වගේ අමාරු ස්ථාන වලින් ගෙනියනවා අප දෙවන් වහන්සේකින් දුරස් වෙලා. දෙවන් වහන්සේට ඕන වුණාම අපව දෙවන් වහන්සේට කිට්ටු කරගන්න ස්වාමීන් වහන්සේ අපව මේ වගේ අමාරු කාලවල වලින් යනවා. අද අපි දකින සමහර අවස්ථාවල දැන් අපි දන්නවා මේ කාලේදී අපි කොවිඩ් මේ ප්‍රශ්නේ නිසා අද ගොඩක් දෙනෙක් හිතනවා දෙවන් වහන්සේ අතෑරලා කියලා. නමුත් මේ හේතු කොටගෙන දෙවියන් වහන්සේව අතෑරලා දෙවන් වහන්සේව එපා කරලා ගිය මිනිස්සු අපව දකිනවා නැවත වාරයක් දෙවන් වහන්සේ වෙතට එනවා. මොකද අපිට සමහරවිට දෙවන් වහන්සේ අපව මේ වගේ කාලවල හරහා අපව ගෙනියනවා දෙවියන් වහන්සේට කිට්ටු කරගන්න. දෙවියන් වහන්සේට තව තවත් උන්ව කිට්ටු කරගන්න. ඒ වගේම සමහර අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ සැලැස්ම අපගේ ජීවිතවල සිද්ධ කිරීම පිණිස උන්වහන්සේ අපව ගෙනියන මාර්ගය මේ අමාරු මාර්ගයත් තුළින් උන්වහන්සේ අපව ගෙනුන අපව හදන පිණිස සමහරවිට අපව ශක්තිමත් කරන පිණිස මේ වගේ සිද්ධීන් යනකොට අපි හිතුවොත් එම දෙවියන් වහන්සේ අපව ඇතැරලා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද උන්වහන්සේම කරන්නේ උන්වහන්සේගේ සැලැස් මනුව අපට යම්කිසි හොඳක් කිරීම පිණිසයි. අපට මෙහෙම කියනකොට තව දේවචනයේ තිබෙනා වූ චරිතයක් මතක් වෙනවා. පාවුල්ගේ චරිතය. පාවුල් කියන්නේ ස්වාමීන් වහන්සේට බොහොම උන්වහන්සේගේ මුලින්ම ස්වාමීන් වහන්සේට විරුද්ධව සිටියත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා සේවය කරවපු පුද්ගලෙක්. එක්තරා අවස්ථාවක පාවුල් තුමා ස්වාමීන් වහන්සේට කන්න ලව් කරලා කියනවා ස්වාමිනී මගේ ශාරීරිය ඔහුගේ තිබුණා වූ ශරීරය යම්කිසි දුර්වලකමක් නිසා ඔහු කියනවා ස්වාමිනී මේක මගේ මේ දුර්වලකම කරුණාකරලා මගෙන් ඉවත් කරන්න කියලා. ඔහු මේක ගැන කන්නලව් කරමින් ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් ඔහු ස්වාමීන් වහන්සේත් එක්ක කිට්ටුවෙන් ගමන් කරපු පුද්ගලයෙක් හැටියට ස්වාමීන් වහන්සේ ඔහුගේ කන්නලව් අසයි කියලා. නැත්නම්ුත් නැහැ. ස්වාමීන් වහන්සේ අවසානයේ ඌට පවසන්නේ මොකක්ද? මගේ කරුණාව ඔබට සෑහේ කියලා. උන්වහන්සේ ඔහුගේ තිබෙනා වූ ඒ අමාරුකම අයින් කරන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මගේ කරුණාව ඔබට සෑහේ දුර්වල කමේදී එනඹට ශක්තියක් වෙනවා කියලා. ඉතින් අපිට කියන්න බෑ අපි දුර්වලකමින් අමාරුවෙන් ගමන් කරන වෙලාවේදී ස්වාමින් වහන්සේ අපව අතෑරලා කියලා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්වාමින් වහන්සේ අපේ දුකේදීත් සැපේදීත් ඉන්නව තැනන් වහන්සේ. උන්වහන්සේගේ දේවචනේ උන්වහන්සේ කියනවා නුඹලා ජලමැදින් යනකොට නුඹලා ගිනිමැදින් යනකොට මම නුඹලා සමග සිටිනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අපව ගිනිමැදින් යන්න සලස්සනවා. උන්වහන්සේ අපව ජලමැදින් යන්න සලස්සනවා. අපි දන්නවා දානියෙල්ගේ කතාවේ දානියෙල් සිංහ ගුහාවට දමනවා. සිංහ ගුහාවේදී ස්වාමීන් වහන්සේ
ආරක්ෂා කරනවා. නමුත් ස්වාමිනාන්දර තිබුණා ඔන්න සිංහ ගුහාවට ඔහු නොදම එතනින් බේර ගන්න. එහෙම නෙමෙයි කතාව යන්නේ. ඔහු සිංහ ගුහාවට දමනවා. නමුත් සිංහ ගුහාවෙදී ඔහු ස්වාමිනාන්දර ආරක්ෂා කරනවා. ශද්‍රක් මේෂක් අපෙද්දගොව ගිනිගොඩට දමනවා. ඔන්න ගිනිගොඩට දමන්න නැතුව උන්වහන්සේ ඔන්න එතනින් බේරගත්තේ නැහැ. ඔන්න ගිනිගොඩට දමන්න සැලැස්සුවා. නමුත් ගිනිගොඩේදී ස්වාමින් වහන්සේ ඕන් සංග සිටියා. ඒක නිසා අපිත් ගිනිමැදින් යා යුතුයි. ජලමැදින් යා යුතුයි. අමාරුකම් දුර්වලකම් මේ සියල්ල කරහා අපිට යන්න තිබෙනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ ස්වාමින් වහන්සේ අපව තැරලා කියලා නෙවෙයි. මේ හැම අවස්ථාවකම ස්වාමින් වහන්සේ අප සමග සිටිනවා. හැබැයි එකම දෙයක් තියෙන්නේ අප ස්වාමින් වහන්සේත් සමග ගමන් කරනවාද කියනව කාරණය. තවදුරටත් කියනවා නම් අපි දන්නවා කුඹල් කරුවෙක් මැටි භාජනයක් හදලා ඒක ලස්සනට ඔහු ඒක සකස් කරලා ඊට පස්සේ මේක ශක්තිමත් කරන්න පිණිස ඔහු මොකද්ද කරන්නේ? ඔහු මේක ගින්නට දමනවා. ගින්නේ දැවෙනකොට තමයි මේක වඩා ශක්තිමත් වෙන්නේ. ස්වාමින් වහන්සේ අපව ගිනි හරහා ගෙනියනවා අපව යම් කිසි කාරණාවකට ශක්තිමත් කරන්න පිණිස. ඒ වගේම විරාණි සහෝදරිය මට තව කාරණාවක් මේ වෙලාවේ මතක් වෙනවා. මේක ඉතාමත් ලස්සන කතාවක්. අපි මම හිතන්නේ හැමෝම දන්න කාරණාවක්. මේක ඇත්තටම මනක්වත් විතර කතාවක්. මේ එක්තරා පුද්ගලෙක් ඔහු ස්වර්ගයට යනවා. ඔහු ස්වර්ගයට ගියාම ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනි ඔබ වහන්සේ මගේ මුළු ජීවිත කාලය පුරාම ඔබ වහන්සේ පොරොන්දු වුණාට මාත් එක්ක ඉන්නවා කියලා. මගේ යම් කිසි ජීවිත යම් යම් මගේ කාල පරිච්ඡේද හරහා මම යනකොට, මගේ අමාරුකම් හරහා යනකොට ඔබ වහන්සේ මාත් සමග සිටියේ නැහැ කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ කියනවා, හරි මම ඔබට පෙන්නන්නම් ඔබ ගමන් කරා වූ පාර මොකක්ද කියලා ඔබට පෙන්වනවා. දැන් ඔහු දකිනවා ස්වාමින් වහන්සේ ඔහු දකිනවා මේ පාරේ අඩි සලකුණු දෙකක්. එකක් ඔහුගේ අඩි සලකුණු, අනිත් එක ස්වාමින් වහන්සේගේ අඩි සලකුණු. ඔහු දකිනවා ඔහු සතුටින් ගත කළා වූ කාලවලවල ඔහු දකිනවා අඩි සලකුණු දෙකක්. ඔහුගේ අඩි සලකුණ, ස්වාමින් වහන්සේගේ අඩි සලකුණ. නමුත් ටික දුරක් යනකොට ඔහුට මතක් වෙනවා යම් කාලයක් ඔහුට අමාරුකම් හරහා ඔහු ගමන් කරපු කාලයක්. මේ කාලෙදී ඔහු ඒ අඩි සලකුණු බලනකොට ඔහු දකින්නේ එක අඩි සලකුණයි. ඒතර ඔහු කියනවා, අන්න හරි ස්වාමිනී මං කිව්වා හරි. අර බලන්න ඔබ වහන්සේ දැන් මෙච්චර කල් මාත් එක්ක ගමන් කරා. නමුත් මේ කාලෙදී පෙනෙන්න තිබෙන්නේ මගේ අඩි සලකුණ පමණයි. ඔබ වහන්සේ මාව දාලා ගිහලා මං කිව්ව කතාව හරි නේද කියලා. ඒතර ස්වාමීන් වහන්සේ සිනාසෙලා ඔහු දිහා බලලා කියනවා, පුතා ඔබ හිතන විදිය වැරදි. ඔබ හිතන්නේ ඔය අත්වන තියෙන්නේ ඔබගේ අඩි සලකුණ කියලා. නමුත් ඔය ඔබ දකින්නේ ඔබේ අඩි සලකුණ නෙමෙයි, මගේ අඩි සලකුණ කියලා. ඒතර ඔහුට ප්‍රශ්නයක් ඇතුණා. ඔහු අහනවා, ස්වාමීනි එහෙමනම් මගේ අඩි සලකුණ කොහොමද? ඒතර ස්වාමීන් වහන්සේ කියනවා, ඔය කාලේදී පුතා නුඹගේ අඩි සලකුණ උතර පේනෙන්නේ නැත්තේ මම නුඹව ඔසවාගෙන ගිය නිසායි කියලා. ඒක නිසායි මගේ අඩි සලකුණ විතරක් ඔය කාලේ තියෙන්නේ. මොකද ඔබව මම ඒ කාලේදී ඔබව මම ඔසවගෙන ගියේ කියලා. ඉතින් අපේ අමාරුකම් දුක් බර කාල වලින් අපි ගමන් කරනකොට අපි මතක තබා ගත යුතු දෙයක් තමයි ස්වාමින් වහන්සේ අපව තැරලා නැහැ. අපි මේ කාලවල හරහා අපි ගමන් කරනවා. නමුත් මේ හැම කාලයක් තුළම ස්වාමින් වහන්සේ අප සමග සිටින බව. වැදගත් වෙන එක දෙයයි, අපි ස්වාමින් වහන්සේගේ අත අල්ලගෙන මේ අපේ මුළු ජීවිත කාලෙම ගමන් කරනවාද කියන එක. හොඳයි යන් සහෝදරි, මම කැමතියි ඔබෙන් අහන්න. දැන් මනෝජ් සහෝදරයත් ඒක ඉතාමත් හොඳට පැහැදිලි කරා, දෙවියන් වහන්සේ කොයිම විදියකින්වත් මනුෂ්‍යව අතහැරලා යන්නේ නැහැ කියලා. ඒ වගේම නිශාන් සහෝදරයත් ඒක පැහැදිලි කරා, අපි පීඩා අමාරුකම් මැද්ද යනවා, ඒත් ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා. හැබැයි ඒත් මනුෂ්‍යෝ ප්‍රශ්නයක් අමාරුකමක් පීඩාවක් එනකොට ඇයි දෙවියන් වහන්සේ නැහැ වගේ ඇයි ඒ විදිහට මිනිස්සු හැසිරෙන්නේ? දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති කෙනෙකුට ඇත්තටම මේ සහතිකය නැහැ. නමුත් දෙවියන් වහන්සේව අඳුරන කෙනෙක් උන්වහන්සේ තුළ ගමන් කරන කෙනෙකුට සමහරක් වෙලාවට ඒ සහතිකය නැති වෙනවා. ඒ නිසා මේ කාරණාව ඇවිල්ලා ඇත්තටම ඇදහිල්ලේ වර්ධනය පිළිබඳව කාරණයක්. කොයි මනුෂ්‍යන්ගේ පරිණතවීම කොයි තරම් දුරට ඇවිත් තියෙනවද කියන එක ඒ තුල තමයි ඒක රැඳෙන්නේ. මම පොඩි උදාහරණයක් ගත්තොත්, එක දැරියෙක් හිටියා. ඒ දැරියට වයස 28ක් වෙනකොට එයාට විවාහයක් වුණේ නැහැ. මොකද එයාට ඩයබටික් ටයිප් 1 ඇදිලා තිබුණා.
ඉතින් හැමෝම කිව්වේ යාට විවාහ වෙන්න අඹ වෙන්නේ කවුරුත් කැමති වෙන්නේ නැහැ කියලා ඒ වගේ. නමුත් අවුරුදු 30ක් වෙනකොට එයා විවාහ වුණා. ඊට පස්සේ හැමෝම කිව්වේ යාට දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඩොක්ටර්ස්ලා පවා කිව්වේ චුව නැහැ. මොනා වේද දන්නේ නැහැ. මොකද එයාගේ sugar 30ට බහිනවා. සමහර කලාට 500ට නගිනවා. ඉතින් ඒ වගේ හැමදාම යාගේ ජීවිත ගත කරා. ඉතින් ඒ හැමෝම කිව්වේ යාට හරියන්නේ නැහැ. දරුවෙක් ලැබෙන්නේ නැහැ. දරුවා ලැබුණත් වෙන මොනාරි ඒ දරුවාට යම් කිසි දෙයක් වෙයි කියන එක. නමුත් එයා එයාගේ ඇදහිල්ල එයා ඇහුවේ නැහැ දිව්‍යන් වහන්සේ ඔබ කොහෙද? දිව්‍යන් වහන්සේ කෙනෙක් ඉන්නවද නැත්ද කියලා ඇහුවේ නැහැ. එයාගේ ඇදහිල්ල යම් කිසි මට්ටමක තිබුණා. එයා දිව්‍යන් වහන්සේ මත යැපුණා. දිව්‍යන් වහන්සේ වල්ලගෙන ගියා. දිව්‍යන් වහන්සේ විශ්වාස කරා නෑ. දිව්‍යන් වහන්සේ මගේ හදවත දන්නවා. මට හැමදේම හරි යනවා කියලා විශ්වාස කරා. ඒ විදියටම යාට දැන් ලස්සන දරුවෙක් ඉන්න අවුරුද්දයි මාස 3යි කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ දැරියගේ sugar level තාම යනවා 30ටයි 500ටයි. නමුත් ඒ සියලු දේ තුල ඇයගේ රැකියාව හොඳ ආකාර කරගෙන යනවා, ගෙදර වැඩ කරනවා, දරුවා බලනවා. ඒ තුලම ඒත් එක්කම ඇයගේ වර්ද ඇදහිල්ල වර්ධනය තව තවත් වැඩි වෙලා. එයා සමහර කලාට ඇයගේ යාළුවන්ව පවා ශක්තිමත් කරනවා, දිව්‍යන් වහන්සේට උන්ව ගෙන එනවා. ඉතින් මේ වගේ ඇදහිල්ල තුල වර්ධනය වෙලා සිටින පුද්ගලයෙකුට කවදාවත් දිව්‍යන් වහන්සේකින් ඈත් වෙන්නට බෑ. ඒ නිසා දෙවියන් වහන්සේව නොදන්න කෙනෙක් සිටිනවා නම් දෙවියන් වහන්සේව මුළු හදවතින්ම සොයන්නට ඕනේ. මුළු හදවතින්ම උන්වහන්සේව සොයනකොට උන්වහන්සේ සම්බ වෙනවා කියලා දේ වචනේ කියනවා. ඉතින් දෙවියන් වහන්සේ මුළු හදවතින්ම සොයනකොට උන්වහන්සේව සම්බ වෙනකොට එතනින් ඉවර වෙන්නේ නැහැ. එතනින් ගැලවීමේ මාර්ගයට වැටෙනවා. ඒ ගැලවීමේ මාර්ගයට වැටිලා එතනින් දිගටම අපේ ජීවිතය අන්තිම දක්වා යනවා. මේක අපේ ජීවිතය ඇවිල්ලා ප්‍රොසෙස් එකක්. පියවරෙන් පියවරට යන ප්‍රොසෙස් එකක්. ඒ සියලු දේ තුල ප්‍රශ්න එනවා, පීඩා එනවා, හැම දෙයක්ම එනවා. එන්නට ඕනේ අපේ ජීවිත තුල. කොවිඩ් එන්නට ඕනේ මේ ලෝකෙට. ඒ තුල මිනිස්සුන් වෙනස් වෙන්නට ඕනේ. මිනිස්සුන් හැදෙන්නට ඕනේ. මිනිස්සුන් දෙවියන් වහන්සේව සොයන්නට ඕනේ. මේ කොවිඩ් එක තුල මිනිස්සුන්ව බොහෝ දෙනෙක් සොයනවා. ඉතින් මේ ප්‍රශ්න පීඩා අපේ ජීවිත තුල නැත්තම් අපිට වෙනස් වෙන්න ක්‍රමයක් නැහැ. අපිට හැදෙන්න ක්‍රමයක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. ඒකට අපිට හැමදේම රෝසමල් යානාවක් වගේ තියෙයි. ඒ නිසා ඒ අපේ ඇදහිල්ල වර්ධනය වෙනවා. ඉතින් මිනිසු එක් එක් විදිහට හැසිරෙන්නේ ඒ දෙවියන් වහන්සේව නොදන්න නිසා, නැත්තම් ඇදහිල්ල මදිකමක් නිසා. ඉතින් ඒ දෙ හරි ආකාරවට හරියට ඒ ලයින් වෙන්න තියෙන්නේ දෙවියන් වහන්සේ හරියට සොයන්න, උන්වහන්සේ පාමුල සිටින්න, උන්වහන්සේව දැනගන්න. ඒ තුලින් පමණයි මිනිසයාට හරි ආකාරව දේව කැමැත්ත අනුව දෙවියන් වහන්සේ ඕන විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නේ. මට මතක් වෙනවා අපේ බයිබලේ පොඩි කතාවක්. නිකඩීමස් කියලා පුද්ගලෙක් සිටිනවා. ඔහු දෙවියන් වහන්සේගෙන් ජේසුස් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා, මට ගැලවීම ලබන්නත් නම් කුමක්ද කරන්නට ඕනේ කියලා. ජේසුස් වහන්සේ කියනවා, ඔබ නැවත ඉපදෙන්නට ඕනේ. එතකොට නිකඩීමස් අහනවා, එහෙනම් මම මව කුසට ගිහලා නැවත ඉපදෙන්නද කියලා. එතකොට ජේසුස් වහන්සේ කියනවා, නැහැ. ඔබ ආත්මෙන් නැවත ඉපදෙන්නට ඕනේ කියලා. ඒ ආත්මය කියන්නේ ඒසුදාත්මන් වහන්සේ. ඒසුදාත්මන් වහන්සේ අපතුලට ආවම තමයි අප තුල වෙනසක් සිදු වෙන්නේ. ඉතින් අපිව අන්තිමතේ ගෙනියන්නේ ඒසුදාත්මන් වහන්සේ. ඒ තුල අපිට ගමන් කරනකොට අපි දකිනවා මිනිස්යන්ගේ ජීවිත වෙනස් වීම. මම හිතන්නේ මේ වෙලාවේ ප්‍රේක්ෂකාගාරයට නැවතත් ප්‍රශ්නයක් තිබෙනවා යොමු කරන්න. ඔව් සහෝදරයෝ. ඔබ කිව්වා දෙවියන් වහන්සේ කිසිසේත්ම මිනිසයව අතහරින්නේ නැහැයි කියලා. එහෙමනම් මනුෂ්‍යයාගේ සීමාවෙන් එහා ගිය කාරණාවල් වලදී මම උදාහරණයක් ගත්තොත් ස්වභාවික විපත් වගේ දේවල් වලදී. එතකොට ඒ දේවල් වලදී මේක අදාළ වෙන්නේ කොහොමද?
නිශාන් සහෝදරයා ඔබට පුළුවන් ද මේ ප්‍රශ්නෙට පිළිතුරක් සපයන්න අපිට? ඔව් ඉරාණි සහෝදරයා මම හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේම. ඇය ඇහුවේ අපේ සීමාවල් වලින් ඔබට තියෙන කාරණාවලි ඒ දෙවන් වහන්සේ අපවත් අරින් නැතිද කියන එක. මෙතන ප්‍රශ්න මෙතන අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි ප්‍රශ්නය අපේ සීමාවෙන් ඔබට තියෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේගේ සීමාවෙන් ඔබේ නෙමෙයි තිබෙන්නේ. සමහර වෙලාවට අපිට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ඒක හිතා ගන්න බැරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අපිට ඒක කන්ට්‍රෝල් එකක් නැති වුණාට ස්වාමින් වහන්සේ සම්පූර්ණයෙන් ඒ සම්බන්ධව කන්ට්‍රෝල් එක උන්වහන්සේට තිබෙනවා. ඕන ප්‍රශ්නයක් හරහා අපි ගමන් කරත් සීමාවෙන් එහා කිව්වම අපිට හිතෙන්න පුළුවන් සමාජලාට මේ ලෝකෙන්න ඔබටත් කියන සීමාව. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි සීමාවක්. දැන් අපිට මේ ලෝකයේ අපි ජීවත් වෙනකොට අපි ගොඩක් දෙනෙක් අපිට කියන්න පුළුවන් අපිත් එක්ක ඕන් අපිත් එක්ක හැමදාම ගමන් කරනවා කියලා අපිත් එක්ක ඉන්නවා කියලා. ඇත්තටම ඉන්න අය අපේ ජීවිතේ හමු වෙනවා. අපේ උදාහරණයක් අපේ දෙමෝපියන්. සමාජලාට අපේ ජීවිතේ අපි උපදිච්ච දවසේ පටන් අපි ඔවුන් අපිව වෙන් වෙලා මරණය දක්වා ඔවුන් අපිත් සමග සිටිනවා. නමුත් ඔවුන්ට යම්කිසි සීමාවක් තියෙනවා. ඒ තමයි මරණයේ සීමාව. ඔවුන්ට පුළුවන් වෙන්නේ මරණය දක්වා අප සමග සිටින්නේ ඔවුන්ගේ මරණය, එහෙම නැත්නම් අපේ මරණය. නමුත් මේ මරණයෙන් එහාට කාටවත් බෑ පොරොන්දු වෙන්න. මම එතන ඒත් එහාටත් නුඹව ආරක්ෂා කරනවා, නැත්නම් නුඹව ගැන බලනවා කියලා. අපි ගත්තොත් උදාහරණයකට රක්ෂණයක් අපි ගත්තොත් රක්ෂණෙත් අපිට පොරොන්දු වෙන්නේ අපි මරණය දක්වා පමණයි. මැරුණම අපිට දැන් නමුත් ඔවුන්ට කවදාකවත් මරණයෙන් එහාට කිසිම පොරොන්දුවක් දෙන්න බෑ. නමුත් ස්වාමින් වහන්සේ අපට දෙන්නා වූ පොරොන්දුව මේ ජීවිතයට පමණක් සීමා වෙච්ච පොරොන්දුවක් නෙමෙයි. උන්වහන්සේ කියනකොට මම නුඹත් සමග සදා, උන්වහන්සේ කියන්නේ සදා කාලිකව මම නුඹ සමග සිටිනවා කියලා. ඒ කියන්නේ ජීවිතයේ පමණක් නෙමෙයි. මේ ජීවිතයේ අපේ මරණයෙන් එහාටත් ස්වාමින් වහන්සේ පොරොන්දු වෙනවා අප සමග සිටින්න. උන්වහන්සේට සීමාවක් නැහැ. මොනම කාරණාවක් තුලපුයන් මොනම ප්‍රශ්නයක් කරහා අපි ගමන් කරත් අපේ මරණය පවා මරණයෙන් ඔබට අපිත් සමග සිටින්න පුළුවන් තැනන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. හැබැයි අවශ්‍ය කරන්නේ මම කලින් කිව්වා වගේ උන්වහන්සේගේ අත අල්ලගෙන මේ ජීවිත ගමනවත් ගමන් කිරීම. හොඳයි. මේ සාකච්ඡාව පුරාවටම අපි කල්පනා කරලා බැලුවා දෙවියන් වහන්සේ අපිට ගොඩක් දුරයි වගේ හැඟෙන වෙලාවල් වලදී අපිට මොකක්ද තියෙන සහතිකය කියලා. එතකොට අපි බැලුවා මේ ලෝකෙදී අපිට තියෙන සහතිකය මොකක්ද? ඒ වගේම මේ ලෝකයේ අපේ ජීවිතෙන් එහාටත් අපිට තියෙන සහතිකය මොකක්ද කියලා. නිශාන් සහෝදරයා අවසානයේ පැහැදිලි කරා ඒ සහතිකය අපිට තියෙන්නේ මේ ලෝකෙදී විතරක් නෙවෙයි, අපිත් එක්ක ඉන්න අපේ දෙමව්පියෝ, ඒ අය අපිත් එක්ක මේ ලෝකේ කෙලවර වෙනකන් ඉන්නවා. නමුත් ස්වාමින් වහන්සේ එතනින් එහාටත් අපිත් එක්ක ඉන්න යනවා කියලා. ඉතින් මේ සාකච්ඡාව අවසන් කරමින් මනෝජ් මං කැමතියි ඔබෙන් අහන්න, දැන් නිශාන් කියන ඒ මරණයෙන් එහාට කියන සීමාවේදී ඒ සහතිකය කෙනෙක්ට තියෙන දෙවියන් වහන්සේ අපිට ගොඩක් නුදුරුයි කියන එක දෙවියන් වහන්සේව දන්නායට විතරද, එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේව දන්නේ නැති කෙනෙක්ට කොහොමද ඒ සහතිකය අයිති වෙන්නේ කියලා? ඒක මෙහෙමයි විරාණි. දැන් නිශාන් ඉස්සෙල්ලා උදාහරණයක් හැටියට ගෙනාවා ඔහුත් ඔහුගේ භාර්යාවත් අතර තිබුණු සම්බන්ධතාවයක් ගැන. සම්බන්ධතාවයක ළඟ බව හරි සම්බන්ධතාවයක දුරස් බව හරි සංසන්දනය කරන්නට නම් ඉස්සෙල්ලාම මේ පාර්ශ්වයන් දෙක සම්බන්ධතාවයකට ඇවිල්ලා ඉන්නට ඕන. එතකොට මනෝජ් මම ඔබට බාධා කරනවට සමාව වෙන්න. එතකොට මම මුලදි පැහැදිලි කරා මනුෂ්‍යයන් වර්ග හතරක් ගැන. එතකොට ඔබ ඔය කාරණාවෙදි කියන්නේ ඒ මනුෂ්‍යයන් වර්ග හතරෙන් කොයි අය ගැනද? අන්න හරි. ඒ මනුෂ්‍යයන් වර්ග හතරෙන් මම කතා කරන්නේ පළවෙනි වර්ග තුන ගැන. ඒ කියන්නේ ඉන්නේ අන්ධකාරයේ තමන්ගේ දැස් රසාගෙන. එහෙමත් නැත්නම් ඉන්නේ අන්ධකාරයේ දැස් විවර කරගෙන. එහෙමත් නැත්නම් ඉන්නේ ආලෝකයේ තමන්ගේ දැස් රසාගෙන. මේ පාර්ශ්වයන් තුනම ඉස්සෙල්ලාම ආලෝකයට පැමිණෙන්නට අවශ්‍යයි. ආලෝකයට ඇවිල්ලා තමන්ගේ වාතාවරණය තියෙන්නේ මොකක්ද කියන එක අත්දැකීමට පැමිණෙන්නට අවශ්‍යයි. එහෙම ආවට පස්සේ තමයි මේ අත්දැකීම තුළ සමහර දේවල් තමන්ට ළඟයි, සමහර දේවල් තමන්ට දුරයි කියන අත්දැකීමට පැමිණෙන්නේ.
ඒක නිසා අද මොන පුත්කරේ මොන තත්ත්වෙ හිටියත් පළමු කොට ඔහු දෙවියන් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයකට පැමිණෙන්න අවශ්‍යයි. සමාජයෙන් ඒ පුත්කරයාට මොනම චරිත සාහිතිකයක් දුන්නත් ඒ පුත්කරයාම Taman ගැන මොනම අවබෝධයකට පැමිණ හිටියත් ඒ පුත්කරයා පළමු කොට දෙවියන් වහන්සේගේ ආලෝකයට එන්නට අවශ්‍යයි. ඒ ආලෝකයට ආවට පස්සේ තමයි තමන්ගේ නිවැරදි ස්වභාවය තමන්ගේ නිවැරදි ස්වરૂපය මොකක්ද කියලා ඒ පුද්ගලයාට දැනගන්නට පුළුවන්. ඊට පස්සේ තමයි ඒ පුද්ගලයාට ඒ දෙවියන් වහන්සේ දීලා තියෙන ඒ වාතාවරණය තුළ ඒ සම්බන්ධතාවයන් වලට යන්නට පුළුවන්. එක කතාවක් තියෙනවා. එක කුඩා දරුවෙක් තමන්ගේ තාත්තගෙන් අහනවා, තාත්තේ දෙවියන් වහන්සේට අපි ආශා කරනවා, දෙවියන් වහන්සේත් එක්ක අපි කතා කරනවා කියලා කියනවා. දෙවියන් වහන්සේ කොයි වගේද? අපි කවදාවත් දැකලා නැහැ, කවදාවත් අත්දැකලා නැහැ. දෙවියන් වහන්සේ කොයි වගේද කියලා දරුවා තමන්ගේ පියාගෙන් අහනවා. එතකොට ඒ දරුවාගේ පියා දරුවාට දවසක් අහසේ ගමන් කරන අහස යාත්‍රාවක් පෙන්වලා කියනවා, දෙවියන් වහන්සේ හරියට අර වගේ කියලා. එතකොට ඒ කුඩා දරුවා කියන, අපෝ දෙවියන් වහන්සේ අපිට වඩා සෑහෙන දුරයිනේ, අපි කියන ඒවා ඇහෙනවත් දන්නේ නැහැ කියලා. එතකොට ඒ දරුවාගේ පියා කියනවා, පොඩ්ඩක් ඉන්න, දැම්ම ඔබ නිගමනයකට එන්න එපා, මම ඔබව තව තැනකට එක්කන් යන්නම් කියලා. ඒ දරුවා එක්කන් යනවා එයාපෝර්ට් එකකට. එයාපෝර්ට් එකට එක්කන් ගිහිල්ලා පෙන්නනවා අර ගමන් කරපු ගුවන් යානය දැන් පොදුවේ නවත්තලා තියෙනවා. එතකොට දරුවා පුදුම වෙලා කියනවා, තාත්තේ මේ ඇත්තට මම දකින්නේ අර උඩ ගමන් කරපු ගුවන් යානයමද? ඒක මට අල්ලන්නත් පුළුවන්. ඒක හරි මට වඩා හරි ලොකුයිනේ. ඒක මම පොඩියට දැක්කට ඒක ඇත්තටම හරි ලොකු දෙයක්නේ. මට ඕනම් ඇතුළට යන්නත් පුළුවන්. ඒ වගේ දරුවා තේරුම් ගන්නවා එකම ගුවන් යානය දුර තියෙන කොටයි, ඒ ගුවන් යානය Tamanට ළඟ තියෙන කොටයි කොයි වගේ අත්දැකීමක්ද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ හරි අත්දැකීමකට, හරි සම්බන්ධතාවයකට ආවොත් තමයි දෙවියන් වහන්සේ කොයි වගේද, දෙවියන් වහන්සේ අපිට ළඟයිද, එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේ අපිට දුරයිද කියන හරි අත්දැකීම අපිට ලබා ගන්නට පුළුවන්. දැන් අපිට මෙතනදී හතරවෙනි කොටසත් අමතක කරන්නට බෑ. හතරවෙනි කොටාශය ආලෝකයේ ඉන්නේ තමන්ගේ දැස් අරගෙන. ඒ පුද්ගලයා හිතාගෙන ඉන්නවා, හරි මම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට ඇවිල්ලා ඉන්නවා, දෙවියන් වහන්සේ මට ළඟයි. නමුත් සමහර අවස්ථාවන් වලදී ඒ පුද්ගලයාගේ අත්දැකීම අනුව ඔහුටත් හිතෙන්නට පුළුවන් දෙවියන් වහන්සේ මගෙන් දුරස් වෙලාද කියලා. යම් යම් පීඩාවන් මැද්දේ, යම් යම් අමාරුකම් මැද්දේ යනකොට දෙවියන් වහන්සේ මගෙන් දුරස් වෙලාද කියලා. මෙතනදී ඇත්තටම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ, නිශාන් සහෝදරයා කිව්වා වගේ, යන් සහෝදරිය කිව්වා වගේ, මෙතනදී දෙවියන් වහන්සේ ඇත්තටම ඔහුගෙන් දුරස් වෙලා නෙවෙයි. දෙවියන් වහන්සේ ඒ අත්දැකීම් තුළින් ඔහුට යන්නට ඉඩ හරිනවා. මේ අත්දැකීම අපිට විතරක් නෙවෙයි, දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේටත් ඒ අත්දැකීම තුළින් යන්න උනා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරලා කියනවා එක්තරා අවස්ථාවකදී, මේ කුසලාන මගෙන් පහ කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේ ඒ කුසලාන ඔහුගෙන් පහ කරන්නේ නැහැ. ඔහුට ඒ කුසලානෙන් බොන්නට ඉඩ හරිනවා. මේ වගේ අමාරුකම් වලදී, මේ වගේ අත්දැකීම් වලදී අපි යනකොට දෙවියන් වහන්සේ අපිට යන්නට ඉඩ හරිනවා. ඒ දෙවියන් වහන්සේගේ දුරස්භාවය අපිට පෙන්වන්නට නෙවෙයි, අපිව ඒ දෙවියන් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයකට ගෙන එන්නට. හැබැයි ඒ කුසලානෙන් හැමෝම බොනවා. නමුත් ඒ කුසලානෙන් හැමෝම බිව්වත් අර පළවෙනි කොටස් තුන ලබන අත්දැකීම නෙවෙයි හතරවෙනි කොටාශය ලබන්නේ. පළවෙනි කොටස් තුන මේ කුසලානෙන් බිව්වම ලබන්නේ පරාජයක්. නමුත් හතරවෙනි කොටස මේ කුසලානෙන් බිව්වා ලබන්නේ ජයග්‍රහණයක්. යේසුස් වහන්සේ මරණය කරා උන්වහන්සේගේ ජීවිතය ගියා. මරණය උන්වහන්සේ අත්දැක්කා. නමුත් තුන්වෙනි දවසේ උන්වහන්සේ මරණය පරාජය කරලා ඒකෙන් ජයග්‍රාහීත්වය උත්තර වුණා. අද මේ වැඩසටහන බලන ඔබ මේ මොහොතේ මොන தත්ත්වයේ හිටියත්, මොන අත්දැකීම තුළින් ගමන් කරත්, දෙවියන් වහන්සේ තුළ ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට තියෙන්නේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඒ හරි සම්බන්ධතාවයට එන්නයි. එතකොට ඔබ මේ ජීවිතය තුළ මොන අත්දැකීම තුළ ගමන් කරත් අවසානයේදී ඔබ ඒ අත්දැකීම අවසන් කරන්නේ ජයග්‍රාහකවයි. ඔබ තවමත් ප්‍රමාද නැහැ. යේසුස් වහන්සේ කුරුසේ ඇන ගහලා ඉඳද්දී යේසුස් වහන්සේගේ එක පැත්තක ඇන ගාලා හිටියා හොරෙක්. ඒ හොරාට අවසාන මොහොතේ ඒ ගැලවීම අත්දැකීම, එහෙමත් නැත්නම් යේසුස් වහන්සේත් එක්ක පාරාදීසයකට සිටීමේ අත්දැකීම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සාතික කරා.
අන්න ඒ අත්දැකීමට ඔබ තාමත් ප්‍රමාද නැහැ ඔබට දැන් උනත් මේ මොහොතේ උනත් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඒ හරි සම්බන්ධතාවයට එනවා නම් දෙවියන් වහන්සේ ඔබට ජයග්‍රහණය සාධික කරලා තියෙනවා හොඳයි දෙවියන් වහන්සේ අපිට ගොඩක් දුරයි කියලා හැඟෙන අවස්ථා ගැන අද දවසේ අපි දීර්ඝව සාකච්ඡා කරා මං හිතන්නේ මේ වෙනකොට ඔබට පැහැදිලි ඇති දෙවියන් වහන්සේ ඇත්තටම මට ගොඩක් දුරයි නෙවෙයි මම දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ඉතින් අද දවසේ අපි ඔබට ආරාධනා කරනවා ඔබ දෙවියන් වහන්සේව නොදන්න පරිසරයක දෙවියන් වහන්සේ ගැන දන්නේ නැතිව ඉන්නවා වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේව නොදන්න පරිසරයක දෙවියන් ගැන ඔබ යමක් අහලා උන්වහන්සේව හොයමින් යන කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔබ දෙවියන් වහන්සේ ගැන දැන දැනත් උන්වහන්සේගේ දරුකමට ඇතුල් වෙලා තාමත් ඔබේම බරපොදිය කරේ තියාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් අද දවසේ මේ කතා බහ තුළ අපි ඔබට ආරාධනා කරනවා ඔබේ අන්ධකාර පරිසරයෙන් උන්වහන්සේව හොයන්න උන්වහන්සේ අනිවාර්යෙන්ම ඔබට හම්බ වෙන්න යනවා අර තාත්තා පුතාට ඈත අහසේ ගුවන් යානය පෙන්නකොට ඔහුට දැනෙන්නේ දෙවියන් වහන්සේ ගොඩක් දුරයි වගේ හැබැයි මේ දරුවා ගුවන් යානයට ලං වෙන්න ඔහුට දැනෙනවා මේ දුර ක්‍රමයෙන් අඩු වෙනවා කියලා ඔබත් මෙන්න මේ විදිහට උන්වහන්සේව හොයනකොට දෙවියන් වහන්සේ ඔබට ගොඩක් ළඟයි කියලා ඔබට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ අත්දැකීමට ඔබත් එන්න කියලා. දෙවියන් වහන්සේ සමහර කාරණාවලට අපිට හරි ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. නමුත් සමහර කාරණා හරහා අපිට දීර්ඝ කාලීනව යන්න සිද්ධ වෙනවා. ඔව් මම ඒක ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. දේව වචනේ අපිට මුණ ගැහෙනවා යෝසෙප් කියලා කඩවසම් තරුණයෙක් ගැන. ඔහු එක්තරා අවස්ථාවක එක ස්වාමියෙක් යටතේ සේවයට යනවා. නමුත් මේ ස්වාමියාගේ ස්වාමිදුව මේ කඩවසම් තරුණයව තමන්ගේ ග්‍රහණයට අසු කරගන්න වරදට පොළඹව ගන්න උත්සාහ කරනවා. නමුත් මේ පුද්ගලයා මේ තරුණයා තමන්ගේ ස්ථාවරේ ජීවත් වෙනවා. ඒ නිසාම ඔහුට හිරගෙදර දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේක හරි අසාධාරණයි කියලා. නමුත් බැලු බැල්මට මේක අසාධාරණයි කියලා හිතුවට අපි දකිනවා ඒ හිරගෙදර ඔහු අවුරුදු ගාණක් ගත කරනවා. නමුත් මේ හිරගෙදර ගමන අවසන් වෙන්නේ ඔහු අවසානයේ රජකමටපත් වෙලා. ඉතින් ඔබටත් මෙන්න මේ වගේ ඔබ හරි ස්ථාවරයේ ඉන්නවා නම් ඔබට දෙවියන් වහන්සේ දුරයි දෙවියන් වහන්සේ නෑ වගේ සමහර වෙලාවල් වල දැනෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න අර ගුවන් යානය වගේ ගුවන් යානයේදී අපි ගොඩක් ඈතයි නෝ අපිට දැනෙන්නේ දෙවියන් වහන්සේ ගොඩක් ඈතයි වගේ. නමුත් මේ කරදර පීඩා අමාරුකම් මැද්දේ වුණත් අපි දෙවියන් වහන්සේත් එක්ක ස්ථිරව ඉන්නවා නම් අපි උන්වහන්සේත් එක්ක ජයග්‍රහණය ලබන්න යනවා. ඉතින් අද දවසේ ඔබ දෙවියන් වහන්සේව නොදන්න පරිසරයක ජීවත් වෙන්න පුළුවන්. නමුත් අපි ඔබට ආරාධනා කරනවා ඔබ ඇස් දෙක ඇරලා බලන්න උන්වහන්සේව හොයන්න. උන්වහන්සේ ඔබට අනිවාර්යෙන්ම මුණ ගැහෙන්න යනවා. ඔබට ගොඩාක් ඈතයි කියලා හිතන දෙවියන් වහන්සේ ඔබේ ළඟට ඇවිල්ලා ඔබට උත්තර දෙන්න යනවා. ඒ උත්තරේ මේ ලෝකෙදී ඔබ ලබන ජය විතරක් නෙවෙයි, එතනින් එහාටත් සදාකාලයටත් මරණින් එහාටත් ඔබට උන්වහන්සේ බලාපොරොත්තුවක් දෙනවා. ඉතින් අද දවසේ ඔබ මේ මන්සන්දියෙන් අතර වෙලා ඉන්නවා නම් උන්වහන්සේට සමීප වෙන්න, උන්වහන්සේ සැබවින්ම ඔබට මුණ ගැහෙන්න යනවා, උන්වහන්සේ සැබවින්ම ඔබට සම්බ වෙන්න යනවා. ඉතින් අද දවසේ මේ කතාබහ අපි මෙතනින් හමාර කරන්න යනවා. අපි මෙවරත් ඔබට ආරාධනා කරනවා අපේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබට තවත් ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකයට, එහෙමත් නැත්නම් ඊමේල් ලිපිනයට ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට යොමු කරන්න. අපි නැවත සාකච්ඡාවකදී ඒ කාරණා ගැන අපිට සැලකිල්ලට ගන්න පුළුවන්. ඒ වගේම යම් කෙනෙක්ට මේ සාකච්ඡාවල් වලට සහභාගී වෙන්න අවශ්‍ය නම් ඒ බවත් ඔබ අපිට දන්වන්න. අපිට පුළුවන් ඉදිරි කාලයේදී ඔබට ඒකට ඉඩකඩ සලස්වලා දෙන්න. ඒ වගේම මේ සාකච්ඡාවට භාජනය කරන්න හොඳයි කියලා හිතන මාතෘකාවක් යෝජනාවක් ඔබට තියෙනවා නම් ඒකත් අපිට දන්වන්න. අපි කැමති ඉදිරි කාලයේදී ඒ මාතෘකාව ඔබ වෙනුවෙන් සාකච්ඡාවට භාජනය කරන්න. ඉතින්
අද දවසේ අපි මේ කතාබහ මෙතනින් අවසන් කරනවා ස්තුතිවන්ත වෙනවා මනෝජ් සහෝදරයා ඔබට ඒ වගේම මෑන් සහෝදරිය ඔබට නිශාන් සහෝදරයා ඔබටත් අද දවසේ මේ මාස්ෘකාව හරහා ඔබේ අදහස් හුවමාරු කරගනිමින් ඔබේ අත්දැකීම් බෙදා ගනිමින් මේ කාරණාව ගැන කතා කරන්න ඔබ දැක්වූ සහයෝගය ගැන ඒ වගේම ප්‍රේක්ෂකාගාරයෙන් එකතුන ඔබ හැම කෙනෙක්ටමත් අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මේ පටිගත කිරීම නරඹන ඔබ හැම කෙනෙක්ටමත් අපි ස්තුතිවන්ත වෙමින් අද දවසේ මේ කතා බහ අපි මෙතනින් අවසන් කරනවා ස්තුතියි